රන්වන් කිරණින් රන්කෙඳි වලාවන් දිදුලවමින් සම්බදිනි රාජධානි පොළොතලය ආලෝකමත් කරවමින් තවත් අපූරු දවසකට හිරු උදා වෙමින් තිබුණා. සුපුෂ්පිත සුගන්ධයෙනු රැවුදෙන විහඟ ගීවලිනු හාත් පසම තව තවත් මනරම් වෙමින් තිබුණා. මුණවල පිටිරි හිමවන් සම්හර වේලාවට කඳුළු බයබිරාන්තකමින් සාරි පුටවල් අස්සේ හැංගුණු තව තවත් මුහුණුත් නොතිබුණාම නෙමෙයි. මේ තමයි එකිනෙකා නොහඳුනන 30-40 දෙනෙක් මයුරපා විදුබිමට පාතබුම් පළමු දිනය. එදාස් 1988 දී එසේ පැමිණි ළමුන් පිරිසක් ගොනු වුණේ 6D පන්තියට. CWW කන්නංගර මහතාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය මත 1947 ජනවාරි මස 4 වෙනිදා සිසුන් 69 දෙනෙකුගෙන් හා ආචාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුගෙන් ආරම්භ වූ මයුරපා මැදි විදුහලට 1988 දී 6D පන්තියට ආපු අයට අදාළ වුණේ 11,000 ආසන්න ඇතුළත් වීමේ අංක. ඒ අංක අනුව සමහරුන්ට අයිති වුණේ සඳ සෙවන, තවත් අයට සූර්ය සෙවන. ඔය අතර ඉන්ද්‍රයෝත් හිටියා, වරුණයෝත් හිටියා. Thank you.
ඕනෑම තැනක දඟයෝ ඉන්නවනි. උගන්නන වෙලාවටත් ඒක අත්තරගන්න බෑ සමහරුන්ට. එහෙම වෙලාවට හුණු කොට්ටයක් හුණු කෑල්ලක් එහෙම මූණුවලට වැදුනොත් ඒ කොහෙන් ආපු ප්‍රහාරයක් කියලාද හිතෙන්නේ? ඔබ හිතුවා හරි. ඒ අපේ රංජනී ටීච. අපේ පන්තියේ තිබුණු නඩුහබ අවුරුදු පහක් පුරාවටම විසඳන අධිකරණ වැඩේ භාරව කටයුතු කළේ කමල ටීච. ඒ අපේ පන්ති භාර ටීච. 89 ඉඳන් 93 වෙනකල්ම. කොහොම හරි ගෑනු ළමයින්ට බනිනකොට අපිට දැනෙන සන්තෝෂය කියලා වැඩක් නැහැ. අපිට බනිනකොට උන්ටත් එහෙම ඇති. කොහොම හරි ඔය නඩු විසඳලා ඉංග්‍රීසි ටික උගන්නන්න ගන්නකොට බෙල් එක ගහනවා. එතකොට අපිට දැනෙන සන්තෝෂය ඊටත් වැඩි. වැරද්දක් කරනකොට මොන ටීච වුණත් බනිනවා තමයි. එහෙම බනින්න නම කියනකොට මුල් ලකුරු එක්කලා සම්පූර්ණ නම ආමන්ත්‍රණය කරන්නේ කවුද? පුළුවන් ද හිතන්න? හරි. ඒ ආර්යවති ටීච. ඔන්න අපි සීගිරියට ආවා. මතක විදිහට අපි සීගිරි දඹුලු අනුරාධපුර පොළොන්නරුව ඔන්න ඔය වගේ තැන්වල කරක් ගහලා තියෙනවා. මේ තියෙන මතක සටහන් නැවතත් දකිනකොට මොනතරම් සතුටක්. අද නැත වෙන අය එහි ඇත. කාලය මැවු වෙනස අරුමේ. ඔබට හිතෙනවා ඇති අපේ මේ මුණ ගැසීම, මේ ආවර්ජනාව මෙතරම් ප්‍රමාද නොකර මීට කලින් තිබුණා නම් හොඳයි කියලා. කමක් නැහැ. අපි ඒ දුක අතරින් hina වෙමු. අද හරි අපි මුණ ගැසුණු නිසා. 88 ඉඳන් 93 වෙනකල්ම අපට අපේ ජාතිය ගොඩ දාලා දුන්නේ ලංකා පුත්‍ර ටීචර්. ආගම ගොඩ දාලා දුන්නේ මොළගොඩ සර්ුයි කරුණාරත්න සර්ුයි. බාලසූරිය සර්, යාප ටීචර්, ක්ලෑරෝස් ටීචර්, පද්ම ටීචර්, ඔය හැමෝම එකතු වෙලා තමයි අපිව ලඝු, ශ්‍රිත, සමීකරණ, සයින්, කොස්, ටැන් පිරුණු මම්මාවත් එක්කන් ගියේ. අපේ මේ ආවර්ජනාවට මේ අවස්ථාවේදී සම්බන්ධ නොවුණත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. අයිර ටීච, ලලිත ටීච, නන්ද ටීච, එවැගේම රුක්මනී ටීච, පිස්ස සර්, පෙත්තවලු සර්, අජිත් බණ්ඩාර සර්, මෙන්න මේ අයත් අපේ නිර්මාණාත්මක සිතුවිලි වර්ධනය කරන්නට දායක වූ බව සිහිපත් කළ යුතුමයි. මේ ගුරු මෑණිවරු පියවරු සියල්ලගේම උදව්වෙන් අපි 93-94 පියමැන්, එතනින් 96 පියමැන්, ඊටත් පස්සේ අපි අපේම ලෝකවල් හොයාගෙන යන්න පටන් ගත්තා.
93න් පස්සේ ටිකෙන් ටික දුරස් වෙන්න පටන් ගත්ත අපි මේ වෙලාවට හුඟක්ම දුරස් වෙලා. ඒ දුරස් බව හරස් කරන්නට ගත්ත වෑයම තමයි මේ ආවර්ජනාව. D friends අපේ මේ හමුව, මේ ඇරඹුම අපේ ඉදිරි ජීවිතවල කොටසක් කරගනිමු. නොනවතින ඕගයක් කරගනිමු. මොනවා වුණත් අතීතය හරිම මනරම්, හරිම සුන්දරයි, හරිම ආදරණීයයි. අද අපි හැමෝම නැතින් නැතත් සිතින් සතුටු කඳුළු වගුරුවන්නට ඇති. ඒ කඳුළු දැන් නෙත්වලින් කඩා හැරුණත් කමක් නෑ. අපි මුණ ගැහුණේ අවුරුදු 25කට පස්සේ නිසා. අපි සතුටු කඳුළු වලට ආදරය කරමු. මුණ ගැහුණු නැවත නැවත. අපි අපේ හිත ඇතුළට ගිනා බහැලා චිත්තරුම් පතර හිර වෙමු. අපේ මේ පොඩි උන් ටිකක් මේ වගේම ආවර්ජනාවක නිරත වෙන හැටි දකින්න. අපි D friends. We are D friends. ආවර්ජන සෙට් එක සෙට් වෙන දවසේ